ඇති පෙමකට ඉකි බිඳ හැඳුමට සිත මගේ බොළඳ විලා මට නම් මේ වැඩේ එපා වෙලා බන් තියෙන මයික් මොන වැඩේද බා මේ හැමදාම උඹේ කෙල්ලෙක් යනකම් බලන් ඉන්න එක තමයි ඒකත් බඩගින්නේ ඇයි ඇයි ඊට හොඳයි බං අනුහස ටිකට් ගානවා බලන්න ගියාන එමුකු අඩු ගානේ අප්පුඩියක් හරි ගා ඉන්න හාවිනේ උඹ අදින් පස්සේ මායි මල්කී කතා කරගෙන ඉන්න දැන් වලට ඇවිල්ලා අප්පුඩි ගහපන් කිසි අවුලක් නැහැ මට මේ ආවයි කියලා මොකද්ද මං බයින් හම්බෙන්නේ පැටියෝ මේක ඉන්වෙස්ට්මන්ට් එකක් යාළුකම කියන්නේ ඒක තමයි කවදාද දවසක ඔයත් කෙල්ලෙක් එක්ක යාළු වෙනවනේ එදාට මේ යාළුව උදව් කරන්නේ දනිස්ස ගෙවෙනකම් මෙන්න මේක ගෙවෙනකම් මට ඔය කෙල්ලෝ පේන්න බෑ ඒ අයියෝ වාටි කෙල්ලෝ පේන්න බෑ වෙයි වා කවදාද කසාද බඳින්නේ නැද්ද බඳිනව කවදාරි දවසක අම්මලා හොයලා දෙන එක බඳිනව එතකම් පාඩුවේ ඉන්නවා ආව බං උඹගේ අම්මගේ සෑහෙන මහන්සි වෙන්න වෙයි උඹට කෙල්ලෙක් වයි නේන ඊ අදත් මල්කි තනියෙන් බං කෝදිල් කියා අය උඹගේ කවුරුනක් කවන්නේ නැහැ කියලා මේ හැබැයි ඔය ළඟකදී ඉඳලා මල්කි තනියෙන් තමයි ඉන්නේ මොකෝ නංගි තනියෙන් මේ අයියා අපි පාළුවට මේ මේ පැත්තකටලා ඉන්න අපේ කතාව වලට කට දාන්න නැතුව ඒක නේ පැටියු කෝ දිල් කි මම්බට කිව්වනේ ශාබි එබෙන්න එපා කියලා දැක්කනේ ගෑන ළමයි බය වුණා බය වෙන්න එපා පැටියු ඒ හොල්මනක් නෙමෙයි අපේ ශාබියා අනේ ඔහොම අනන්න එපා ඔය ඔහම ඇනුවත් මම මෙතන මැල්ල වැටි යාළුව නැ ඇයි එයා මැරිලාද මොනවද අනේ කියන්නේ එයා යනවා ආ එයා පැනලා ගියාද නෑ එයා මෙහෙන් යනවා ඉස්කෝලෙනුත් අස් වෙලා අපිනුත් ඈත් වෙලා එහෙම කොහොමද කියන්නේ එහෙම යන්න දෙන්නේ එහෙම යන්න දෙන්න බෑ මේ ගහෙන් ගෙදීන වගේ ගෑන් ළමයි ආවන් යන්න බෑනේ ඔයා බලන්න එපා පැටියෝ මං ඉන්නකන් එයා වලන් යන්න දෙන්නේ එයාව ලබන සතියෙම තාත්තා ඇවිල්ලා එක්ක යනවලු එහෙම කොහොමද එක්කගෙන යන්නේ එහෙම යාද එක්කන් යනවා එක්කන් යන වෙන්නේ අපි මේ ශබියාගේ මිනි උඩින් කියලා ඒගොල්ලන් තාත්තා ගින් කියන්නේ ඕකන මොකද්ද බා ඇඟට උඩින් පැනලා යන ටිකනේ මල්කි දිල්කි මොකද ඒ වගේ තීරණයක් කරන් තියෙන්නේ ඒගොල්ලන්ගේ තාත්තා කෝලේ අර කොළඹ ගැලපෙන්නේ නැහැ කියලා ඒගොල්ලන්ගේ තාත්තා පිස්සුනි මල්කි ගෑන් ළමයට ගැලපෙන්නේම කොළඹ අනිත් ගම් හවියන්නේ මොකද්ද ඔය කියන්නේ ගම සීගිරිය අම්මා හැට තමයි මහන්න වෙන්නේ කාටද සීගිරි ළඟාවන්ට ඔන්න බලන්නකෝ අපියෝ අපි වලකට බැස්සොත් ඒකේ දෙබල අපි ගහකට නැග්ගොත් මේ සබිය සයිස් ගෙම්බේ මොනවා කරන්නද පැටියෝ දුක් වෙන්න එපා යංකු බබාට මේ මොනවද කන්න ඕනේ හ්ම් අනික් ගෑනුන්ට වඩා මම වගේ වෙනසක් දැක්කා. හැබැයි ඔයා හැම වෙනස් ගෑණියෙක් නෙමෙයි කියලා ආදරය කරන කාලෙදිත් පෙන්නවා දැනුත් පෙන්වමින් ඉන්නවා. මොකද මේ? මොනවද අපි කියන්නේ? මං එදා මෙහෙට ආවේ මනුස්සකමට. එහෙම නැතුව වලත්තකමට ආපු ගමනක් නෙවෙයි. මට හිම වුණාවක් තියෙනවා නම් මම ඔයාව හොයාගෙන ඉන්නේ නැහැ. මට යන්න ඕන තරම් තැන් තියෙනවා. මොනවද ඔයා මේ රවි කියවන්නේ? ඇයිවමයි මට බයින්නේ? ගම් තොත්ත බබා වෙන්න හදන්න එපා උදේ. මම මනුස්සකමට අවිලා මෙහෙට කතා කරලා ගියාම ඔයාට වටිනවද මගේ පවුල ඇතුලේ ප්‍රශ්න ඇති වෙන විදිහට වැඩ කරන්න? කවුද එහෙම කළේ? අමීෂට කෝල් කරලා කවුද කිව්වේ මම මෙහාට ආවා කියලා?
කොහොම දන්නේ? දන්නේ නැහැ. බබා. උදේ අතීතේ එක කාලෙකදී අපිට වැරදුනා තමයි. ඔයාට වගේම මටත්. හැබැයි අපි දෙන්න දෙපැත්තටම අපේ ජීවිත ගොඩ නැගුවා. මට ඕනේ නැහැ හදාගත්ත ජීවිත මොනම හේතුවක් හින්දා. ඔයා නිසාවත් වාගේ පුතා හින්දවත් විනාශ කරලා දාන්න. ඔගේ පුතා නේ මේරවි. තේරු අපේ පුතා. මොකා හරි හින්දා. අපි මේ බම්බඩ මෙහෙට එන්න කිව්වෙත් නෑ. වඩ මෙහෙ යන්න කියන්නේත් නෑ. හැබැයි මං දැන් වාඩි කියලා මෙහෙන් යන්න කියලා. बलापुर गेम का दिन पूल मैं बोल कर सर हम ओपनिंग करना तो आप तीला मैंने कहीं दाना अपने गाने के मत तीन सर अनुवास
ऐसे ही थी आप गांव से लंका नॉन के दिन ने आप मैचेस के विच से मास्क आने पास नहीं ये वो नाटे आप इट अनुहास से लंका रहने दिन में मिलो मुकदेव भैया की सपोर्ट टिकट का उधर बोल कर रहनी नहीं यहाँ पैसे ऐसा भाई आप इट गाने का मिल नहीं यार स्पीड ना किन्हीं मिला मिल ऐसा भी दाल बालू දාල බලන්න දෙයක් නැහැ. අපි ඕන තරම් දාලා පරිප්පු කාලා දිනවනේ නේද? ඈ? අසමයි කරනවා. ඔන්න කි පැහෙන්න පටන් ගත්තා. සර් මම මේ ටීමේ කැප්ටන් කරයි කියන්නේ. ඒ කියන්නේ මට තීරණයක් ගන්න බැරිද? අවන්ත කැප්ටන් කෙනෙක් කියලා කියන්නේ තනියම තීරණ ගන්න පුද්ගලෙක් නෙවෙයි. සාමූහිකව තීරණ වලට පෙනී හිටින පුද්ගලයා. කෝච් සර් අවන්ත කැමති නැත්තම් මම මේ මැච් එක එළියෙන් ඉන්නවා. හා මේ අවන්තගේ කැමැත්තට ටීම් තෝරන්න දෙන්න බෑ. අවන්තට ඕන නම් අදහසක් දෙන්න පුළුවන්. හැබැයි ටීම් එකක් තෝරන එකේ ෆයිනල් ඩිසිෂන් එක ගන්නෙ මම. මමනේ කෝච්. ඒකනේ මම ඉන්නේ. ඒකනේ මට ඉස්කෝලේ පඩි ගෙවන්නේ. හා හරි. අපි බලමු ටීම් එකේ අනිත්‍යගේ අදහස්. හරි. ඕගොල්ලෝ කැමතිද 90 සෙල්ලම් කරන්න? तरह मरह उद्गलिक प्रश्न अमत कर मैच दिना कटयुत करो अरे हेम दिया अमत करोनेगलिक प्रश्न करुणा कलम गेदर तीयला एव ग्रउंड रंगा एव अरगे वील अभी क्रिकेट गाल मैच तीन तेरना वेरी गुड आप थैंक यू සනීප එන්ද නෝනා හලෝ ඔයා සතුටින් ඉන්නවද කවුද මේ ඔයාගේ සදාකාලික මිතුරිය අමීෂා නරක පුරුදු නරක ගෑනුන්ට කොහොමත්ම තියෙනවනේ උදේනේ ෆෝන් එක පාවිච්චි කරනකොට ඩිසිප්ලින් කියන දේවල් තියෙනවා අන්න ඒවත් ටිකක් ඉගෙන ගන්න උදේනේ අමිෂා මොකද්ද ඔයාට වෙන්න ඕන මුකුත් නැහැ හැබැයි ඔයාට වෙන්න ඕන දේ උනාද කියලායි මට දැනගන්න ඕනේ මට මොනවද වෙන්න ඕන ඇයි ඔයා රවීව ඔයාගේ ගුබ්බෑයමට ගෙන්න ගත්තේ මූණ බලන්නද කාගේවත් මූණ බලන්න කිසිම උමනාවක් නැහැ. මට ඊට වඩා කරන්න බඩ ගොඩාක් තියෙනවා. කවුද වට කිව්වේ රවි ආවා කියලා? අමීෂා ඉන්නේ ඔයා ගැන හොඳට ඇහගහගෙන. අනේ ඒක අමතක කරන්න එපා. ඔයා ඇඬුවත් මන් දන්නවා, hina වුණත් මන් දන්නවා. ඉතින් මගේ රවි උතන්ට ආපු එක ගැන මන් දන්නේ නැද්ද? හොර මොනවද උනේ? මට අමිෂා කිසිම දෙයක් ඕනේ නැහැ. මම රවිව ගෙන්න ගත්තේ නැහැ. ඇත්තට රවිද කිව්වේ වට එහෙම කියන්න කියලා. ඇයි? රවි වට බොරුත් කියනවද? නෑ එහෙම දෙයක් නෙමෙයි. මට ඕනේ වාගෙන් දැනගන්න. මොකද රවි උතන්ට ආවහම ඔයානේ වැඩිම සතුට වෙන කෙනා. මල් යාය යලි තිතේ
हमीशमी रवि हिंदा मगे जीवित किसी में सतटक ने मट दुन दुख वितरा ये दुख तव तव एंगिले रिदेपा रवि आवतमा मुखड़ की मट उमें ओयाट वाग रवि हो इतना उमना ना परिसंकल गेदर मत आगंड आप एवंपा कोच्चर के तीन तीन दंग कार खामन वाहित वादा मामा रवि ने बानी किया नहीं 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 वह रवि के बाइनों के लिए मां को हमत दानो देंगे तो कोटे रवि मटे खांबूल पारा गाय नहीं द बाय बंदे पा ऐ रवि ये मैं करने के निकली में बाला हन्नु को ऐ मटे तो वेडियो हर रवि के ना होते दानो है वह मुना दामिशा रवि के ना दानी කොහොමද රවි ගැන දන්නේ මම තමයි. ඒක රවි කින් මහල දැනගන්න. අමිෂව දන්නේ නැති රවිගේ බැංකු පොත් ගැන. ඒ වගේ ඉතුරුලා තියෙන සල්ලි ගැන. එයාගේ බිස්නස් ගැන. හැබැයි රවි කොයි වගේ කෙනෙක්ද කියලා කියන්න මම දන්නවා. එයාගේ දුර්වලතැන් මොනවද? එයාගේ හොඳ ගතිගුණ මොනවාද? එයා කොයි තරම් නරක මිනිහෙද කියලා කියන්නත් මම දන්නවා. එකට පියාඹන්නේ අමීෂා එක වගේ කුරුල්ලෝ. ඒ නිසා ඔයා කොයිතරම් නරක ගෑනිද කියන මන් දන්නවා. කරුණාකරලමට කරදර කරන්න එපා. Bajaj genuine parts දැම්මනම් කිත ගැස්සේ නෑනේ මල්ලි. ඔබ Bajaj ප්‍රීරෝධ රථයේ කල්පවැත්ම සහ වටිනාකම වැඩි කරගන්න අලිපෙන්චා ලාංඡනයේ සහිත Bajaj genuine parts ම දාගන්න. කොහොමද genuine වෙනස? ෂා! Feeling awesome අයියා. මම මේ ඉස්කෝලේට ආව අවුරුදු 12ක්. මට තාම කෙල්ලෙක්ට හදෙන ලියුමක් ලියාගන්න බෑනේ. මොකද්ද මම මේ අධ්‍යාපන ගමනේ? මං හිතන්නේ ट्रायल बलन नारंगी पाने दागनी अंदर जीवत वेन्नत बेरी मेरेन्नत बेरी लोकी का मंदन थानी वाला इन्हें किला मर ही तनो हम दाम लिया न गत्ता में डायरी करना गलत पिटवाक थी है ना अबे मागे जीवित है